අයබෝවන් ජාත්‍යන්තර කාන්තා දිනය හේතුවෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානයක්කාර මහතා තම සමාජ ජාල ඉදිරියේ තබා ඇති සටහනකට ඔහුගේ හිටපු බිරිඳ රොෂානා ඔණ්ඩච්චි විසින් ප්‍රතිචාර දක්වා ඇත. මනුෂ්‍ය නානයක්කාර මහතා මෙසේ කියා තිබුණි. ජාත්‍යන්තර කාන්තා දිනය අපි අද සමරනවා. කාන්තා දිනය දවසේදී විතරක් නෙමෙයි අවුරුද්දේ හැම දවසකම මගේ ජීවිතයේ පිටුපසින් සිටින කාන්තාවන් දෙදෙනෙක් මට මතක් වෙනවා. එකයි තමයි මගේ අම්මා. අනෙක් කෙනා තමයි මගේ බිරිඳ. දේශපාලනය කිරීමේ වරදට මට මගේ පියා අහිමි වුණේ මට අවුරුදු 11 දී. එතකොට මගේ මල්ලි ගොඩක් පොඩි. එදා ඉඳලා මටයි මල්ලිටයි අක්කටයි හොඳ අධ්‍යාපනයක් ලබා දීලා සමාජයට වැඩදායි පුද්ගලයින් බවට පත් කරන්න අම්මා නොවිදි දුකක් නැහැ. ගුරුවරියක් විදියට සමාජයේ තවත් දූ දරුවන් රසකගේ දැස් පෑදු ඇය මගේ ජීවිතයේ ඉදිරියට යන්න මා පිටුපස සිටි සෙවණැල්ල වුණා. තාත්තා හිමි අපේ පවුලේ බර කරටගත් ඇය සැබෑම දිරිය කාන්තාවක්. කාන්තාවන්ගේ ධෛර්යය ඒ තරම් ශක්තිමත්. සමාජය විදියට අපි කාන්තාවන්ට නිසැගීම ගරුත්වය ලබා දිය යුතුමයි. ඒ වගේම තමයි මගේ බිරිඳ ශානිකා. ජීවිතයේ ජය පරාජයන් දුක සැප හමුවේ එක ලෙසම මාහට ශක්තිය ලබා දෙන්නේ ඇයයි. මට ආදරණීය බිරිඳක් වන අතරම මා දරති දෙනාට ආදරණීය මවක් වන ඇය අපේ ජීවිත සෙවණැල්ලමයි. ඇය අපට ශක්තිය ලබා දෙන්නේ දහසක් දුක්ඛම් කොටළු විඳ දරා ගැනීමට කාන්තාවට ඇති ශක්තිය පෙන්වමින්. මවක් බිරිඳක් දියණියක් වන කාන්තාව සමාජයක් ලෙස අප අවබෝධ කරගත යුතු වන්නේ සමාජයේ ඇයට හිමි නිසි තැන ලබා දෙමිනි. කුඩා වර්ධකදී පවා කාන්තාවන් වෙත අපවාද අවලාද චෝදනා ගොඩක් ගොඩගසනවා වෙනුවට ඔවුන්ට නිසි ඇගීම වටිනාකම ලබා දීමට අපි හුරු විය යුතුය. ඒ වගේ දිරිය කාන්තාවන් වෙනුවෙන් වේදූ ජාත්‍යන්තර කාන්තා දිනය අපි සැමරුවත් කාන්තාවන් වෙනුවෙන් අපේ වගකීම අද දවසට සීමා කරන්න බෑ. වෘත්තීමය දේශපාලකයෙක් ලෙස මම හැමදාමත් ප්‍රතිපත්ති සම්පාදනය ඇතුලේ කාන්තාවන් වෙනුවෙන් කළ හැකි දේ කළා. හෙටත් ඒ වෙනුවෙන් ප්‍රතිපත්තිමය දායකත්වය ලබා දෙනවා. ඒ පවුලක් පමණක් නොව යහපත් සමාජයක තිරපැවැත්ම තීරණය වන්නේ කාන්තා විසින් ඉටු කරන මහඟු කාර්යභාරය නිසා බව හොඳින්ම අවබෝධ කරගෙන සිටින නිසා. ඒ වෙනුවෙන් කැප වූ ලාංකේය කාන්තාවන්ට ලොව දිනන්නට ශක්තිය ලැබේවායි ජාත්‍යන්තර කාන්තා දිනයේදී සුබ පතනවා. ඒට පිළිතුරු වශයෙන් මනුෂ්‍ය නානයක්කාරගේ හිටපු බිරිඳ රොෂානා ඔණ්ඩච්චි තබා තිබුණේ මේවැනි සටහනක්. මම කාන්තාවක් නෙමේ. ඔයා ඔයාගේ දුව චූටි කාලේ දාලා යද්දි මතක් වුණේ නැද්ද? ඔයාට සල්ලි නැති කාලේ ඔයා ජීවිතේ දුක් විඳපු අමාරුම කාලේ ළඟින් හිටියේ කවුද? සල්ලි බලය ලැබුණට පස්සේ නේද ගොඩක් අය ඔයාගේ ජීවිතයට ලං වුණේ? ප්ලීස් මට මුකුත් ඕනේ නැහැ. දුව බලන්න. අපේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉදිරියේදීත් අපි කියන අලුත්ම තොරතුරු බලා ගන්න තාම ඔයාලා අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා bell button එකක් click කරන්න.